नमस्कारमेवा बुदोरुवनत समदाबुदोहिमि शरणयामि। नमस्कारमेवा दम्रुवनत समदासदहं शरणयामि। नमस्कारमेवा संगरुवनत समदामहासांग शरणयामि। नमस्कारमेवा तुनुरुवनत समदातिसारण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන අතිගෞරුවනීය මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නේ, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ ඒ උත්තරීතර ස්වාක්ඛාත සංඛ්‍යාත වූ අමා දහම් ශ්‍රවණය කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් ධර්මය කාට හරි කියලා දෙනවා නම්, යමෙක් ධර්මය දන් දෙනවා නම්, ආන් ඒ කෙනා අමූර්තය දන් දෙනවා කියලා. ඒ කෙනා මොනවද දන් දෙන්නේ? අමූර්තය දන් දෙනවා කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කාට හරි කියලා දෙනවා නම්, ධර්මය දන් දෙනවා නම්, ඒ කෙනා අමූර්තය දන් දුන්නා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් විලච්ඡය සිද්ධාර්ථ මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලා ගමේ ග්‍රාම නිලධාරීතුමාල ඇතුළු විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ඒ පිරිසක් එකතු වෙලා මේ දන් දෙන්නේ අමූර්තේම තමයි. අමූර්තේ දන් දුන්නාම එයාලට නොමැරෙන ස්වභාවයට පත්වෙන අවස්ථාව ලැබෙනවා. එයාලා පිරිනිවන් පාන අය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙලවර වෙන්නේ අමා මහ නිවන අරමුණු කරගෙන.
යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සරණ යනවද උන්වහන්සේ වදාළ ශ්‍රාවක සංඝයාව සරණ යනවද නිති පන්සිල් රැකගෙන පෝය දවසට උපෝසත සිල් රැකගෙන ධාර්මික ජීවිතයක් ගත කරන දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරන පින්වතා ජීවිත හතක් ඇතුලේ පිරිනිවන් පාන කෙනෙක් වෙනවා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් දැනගෙන හොඳට සරණ යනවා එයා සිල්පද පහම නිති ආරක්ෂා කරනවා ඒක බැරි නෑ පින්වත්නි දැන් අපි ප්‍රාණඝාතේ විනාඩියක් විනාඩියක් ගානේ කරන්නේ සමහර විට අපි ඇතින් සතෙක් මැරෙන්නේ මාසයකට සැරයක් දෙකක් ඒකත් මහා ලොකු එකෙක් නෙවෙයි සමහර විට මදුරුවෙක් උකුණෙක් ඒ වුණාට පාප කර්මෙමනේ හැබැයි කවුරු හරි සිහියෙන් හිටියොත් ඒ මාසයකට සැරයක් දෙකක් සිද්ධ වෙන අකුසලෙත් නවත්ත ගන්න පුළුවන්. ඒදුර යා කාලෙකින් සත්තු මරන්නේ. එහෙම හික්මෙන්න දවසක් එනවා යාට සත්තු මරන්න වෙන්නෙම නැහැ. අපි හැමදා හොරකම් කරන අය නෙමෙයි. සමහර විට අවුරුද්දකට සැරයක් දෙකක් හොරකම සිද්ධ වෙන්නේ. ඒ හොරකමත් සිහියෙන් හිටියොත් නවත්තන්න පුළුවන්. මේක මට අයහපත පිණිස පවතිනවා. මේක අන් අයට අයහපත පිණිස පවතිනවා. මේක අපි හැම දෙනාටම අයහපත පිණිස පවතිනවා. මේක අත්හැරීම ලාභයක්මයි කියලා. කෙනෙක් හොරකම් නොකර ජීවිතේ උදෙසාවත් හොරකම් නොකර මැරුණත් මං හොරකම් කරලා ජීවත් වෙන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරගත්තොත් දවසක් එනවා එයාටින් හොරකමක් සිද්ධ වෙන්නෙම නෑ වැරදිකාම සේවනයේ බොහෝ දෙනාටින් වෙන්නේ නැති වුණත් වෙන ආයතින් වෙන්නේ සමහර විට කලාතුරකින් පාප කර්මය වැඩි වෙන්න තමයි සමහරු අතින් ඒක නිතර සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි බොරු කියවෙන එක. මත්පැන් මද්‍රව්‍ය පානය කරන එක. මේවත් ඉඳහිට සිද්ධ වෙන පාප කර්ම. නිතර සිද්ධ වුණත් ඉඳහිට සිද්ධ වුණත් සිහියෙන් හිටියොත් එයාට මේව නවත්තන්නට පුළුවන්. පවට ලැජ්ජාවයි බයයි ඇති කරගත්තොත් එයාට මේ වීරිය ඇති කරගන්න පුළුවන්. ඉස්සර අපි බය වුණේ රෑ වෙලා එහෙම හියන්ට අපිට අම්මා තාත්තා ගමේ මිනිස්සු කිව්වේ හොල්මන් වලට බය වෙන්නට කියලා. ඒවට බය වෙන්න දෙයක් නැහැ. බුදුගුණ සිහි කරපු ගමන් අමනුස්සයෝ පේන තෙක් මානේ නැතුව දුවනෝ. අත් දකින්න ඕන නම් තමා තුලින්ම තමන්ට දැනෙනවා නම් රාත්‍රී හරි කවුරු හරි කෙනෙක් තමන් ළඟට එනවා ඇඟ අත ගන්නවා තමන්ගේ බෙල්ල තද කරනවා සමහර විට තමන්ගේ
ඇඟ උඩට නැගලා බෙල්ල තද කරන් ඉන්නවා, හුස්ම ගන්න බෑ වගේ දැනෙනවනම්, ඇඟ කවුරු හරි ළඟට වෙලා අත ගන්නවා වගේ දැනෙනවනම්, ආන් ඒ යම් මොහොතක බය වෙනවද? සිහි කරන්නකෝ, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා. බෞද්ධ අය නෙවෙයි අබෞද්ධ අයටත් අපි කියලා දුන්නාම බුදුගුණ සිහි කරන්න කියලා. ඒ මිනිස්සුන් ගාවටත් ඒ වෙලා තිබිච්ච කරදර අමනුස්සයෝ එන එක, ඒ අමනුස්සයෝ ඇවිල්ලා කරදර කරන එක නැති වෙලා තිබුණා. එච්චරට බුදු කෙනෙක්ගේ ආනුභාවය සිහි කරන පමාවට, සිහි කරන සැනින් අමනුස්සෙයින්ට පැත්ත පලාත ඉන්න බැරි වෙනවා. ඒකනේ බුදුන් වඳින වෙලාවට, පිරිත් කියන වෙලාවට වෙවුලල ආවේශ වෙන්නේ, ඇඟවල් පිච්චෙනවා, වේදනාවෙන් කෑ ගහනවා. ඒ පිරිත් කියන එකයි බුදුන් වඳින එකයි නවත්තවන්න තමයි ආවේශ වෙන්නේ. එතන අපි බය වෙච්ච ගමන් ඒක අතාරිනවා. එහෙම නෙවෙයි. එහෙම ගැටලුවක් තියෙන කෙනා ස්වර්ණමාලී මහා සෑයට දවස් 7ක් ගිහිල්ලා මොක වුණත් ආඨානාදී පිරිත කිව්වොත් තෙරුවන් සරණ පිහිටලා සීලයක් රැකගෙන වෛශ්‍රවණ දෙවියෝ බාර අරන් තියනවා, එයාගේ අමනුස්ස ප්‍රශ්න විසඳලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟදී. ආඨානාටි සූත්‍රේ සිංහල තේරුම කියවන්න ඔබට දැනෙයි අපිට රැකවරණයක් තියනවා නේද කියලා. වගකීම බාර අරන් තියන්නේ වෛශ්‍රවණ දෙවියෝ. පින්වත් භාග්‍යතුන් වහන්ස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ධර්මයේ හැසිරෙනකොට, සත්තු මරන්න නැතුව ඉන්නකොට, හොරකම් නොකර ඉන්නකොට, වැරදිකාම සේවනය නොකර, බොරු නොකිය, මත්පැන් මද්දරාවේ පානය නොකර ඉන්නකොට, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස යක්ෂයෝ කුම්භාණ්ඩයෝ එවාගේම නාගයෝ එවාගේම පෙරේතයෝ කැමති නෑ ස්වාමීනි වැඩේට. ඒ නිසා මේ යක්ෂ කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව කියන මේ අය ඒ සිල් රකින්න තෙරුවන් සරණ ගිය අයට කරදර කරනවා විඩෙන් විඩේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට යම් මොහොතක නොපෙනෙන ලෝකයෙන් කරදර වෙනවා නම් ඒ අයට කියන්න තෙරුවන් සරණ පිහිටලා සිල් රැකගෙන ආඨානාටිය පිරිත කියලා අපිට ආරාධනා කරන්න කියලා, ආරක්ෂා කරලා දෙන්න, ගැටලුවෙන් නිදහස් කරලා දෙන්න, මේ අරුබුදේ විසඳලා දෙන්න කියලා. ස්වාමීනි තෙරුවන් සරණ ගිහිල්ලා නම් සිල් සමාදන් වෙලා නම් සුදුසුකම් තියනවා නම් එක වතාවක් ආඨානාටිය කියලා ආරාධනා කළත් අපි එනවා උදව්වට කියලා බුදුරජාණන් වහන්සේ ළඟ මේ බුද්ධ ශාසනේ සෝතාපන්න උතුරුකුරු දිවයිනට අධිපති වෛශ්‍රවණ නම් වූ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ගාව පොරොන්දු වෙලා තියෙනවා. චාතු මහරාජික දිව්‍ය ලෝකේ එක දවසක් මනුස්ස ලෝකේ අවුරුදු 50යි, මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ දවස් 2යි, මනුස්ස ලෝකේ අවුරුදු 1000ක්
එහෙ දවස් විස්සයි. මනුස්ස ලෝකේ අවුරුදු දෙදහක් දවස් හතලිහයි, දෙදස් පන්සීයක් දවස් පණහයි, දෙදස් පන්සිය හැටයි කියන්නේ දවස් පනස් එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල චාතුම් මහරාජිකේට තාම දවස් පනස් එකයි. තාම තව වරුවක් ගිහින්තෙන්. ඔබ හිතන්නේ බුදු කෙනෙක් සරණ ගිය ධර්මයේ සංඝයා ගැන අචල ප්‍රසාදයට පත්වෙච්ච සිල්පද පහ ආරේකාන්ත සීලයක් කරගත්ත සෝතාපන්න ශ්‍රාවකේකුට දවස් 50ක් යනකොට වෙච්ච පුරුන්දු අමතක වෙනවා කියලාද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි හොඳට හිතන්ට අපිට සරණක් තියෙනවා, අපිට පිහිටක් තියෙනවා. ඒකට තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් වෙලා ජීවත් වෙන්න ඕනේ. පිහිට පිලිසරණ සියල්ල එතන. එනිසා මේ බුද්ධ ශාසනේ ඵල නෙලන්න පුළුවන් තාම. මේ වඳ බහැපු ශාසනයක් නෙවෙයි, තාම ප්‍රතිඵල ලැබෙනවා පුරුදු කරන අයට. මේ දහම පුරුදු කළොත් සැප ලැබෙන දහමක්. ඒ නිසා පින්වත්නි හොඳට අදිෂ්ඨාන කරගන්න. මමත් මේ බුද්ධ ශාසනේ ඵල ලබන කෙනෙක් වෙනවා කියලා. ඒක තමයි අපිට තියෙන එකම සැනසෙල්ල. ඒක තමයි අපිට තියෙන එකම සතුට. බුද්ධ ශාසනේ, මේ බුද්ධ ශාසනේ මාර්ගඵලලාභීන් බිහි වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තැනක පුරුදු කරනවා නම්, මහණෙනි යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරනවද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය මහණෙනි යම් තැනක පුරුදු කරනවද, මහණෙනි එතන රහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් රහතන් වහන්සේලා මේ ලෝකේ යම් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුරුදු කරනවද, එතන වැඩ ඉන්නවා. අවශ්‍ය නැහැ කොහෙද කියලා හොයන්ට. කොහෙද පුරුදු කරන්නේ? එතන වැඩ ඉන්නවා. ඒ නිසා ඉන්නා තැනක ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් අතීතේත් වර්තමානයේත් අනාගතේත් ලොව පහළ වූ පහළවන ශ්‍රාවක සංඝයාට නමස්කාර වේවා කියලා කැමැති පැත්තකට හැරිලා වන්දනා කරන්ට. ඒ ඔබ වඳින්නේ මහා සංඝයාට. එනිසා පින්වත්නි බුද්ධ ශාසනේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. පටන් ගත්තොත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ දෙනා පටන් ගන්න ලෑස්ති නැහැ. හැම දිනාම වටේ යනවා. හැම දිනාම කරන්නේ වටේ යන එක නේද? වටේ ගියාට බෑ. පටන් ගන්න ඕනේ. පටන් ගත්තාම තමයි ටික 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 ඉස්සරහට යවෙන්නේ. එතකොට තමයි සැප ලැබෙන්නේ. ටික ටික සැප ලැබෙන්න එයාට විශ්වාසයක් එනවා, මේක හරි පාර. එයා ආයේ සතුටු වෙනවා. ආයේ සතුටු වෙන්න
ඒ හිත ආයේ ආයේ සංසිඳෙනවා. සංසිඳෙන්න සංසිඳෙන්න ඒ හිත තව තව එකඟ වෙනවා. තව තව එකඟ වෙන්න එකඟ වෙන්න ඒ හිතේ සමාධිය බලවත් වෙනවා. බලවත් සමාධියක් තුළ ඉඳගෙන හේතු නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙනවා, අනිත්‍යයි කියලා සිහි කරනකොටම ඒක ඒ විදිහටම අවබෝධ වෙනවා. සුදුම සුදු රෙද්දක් තුළ එක කළු පාට තිතක් පේනවා වගේ සුපිරිසිදු සමාධියක් තියෙන හදව හිතට අනිත්‍යයි කියන සැනින් අනිත්‍ය අවබෝධ වෙනවා. දුකයි කියලා සිහි වෙන සැනින් දුක අවබෝධ වෙනවා. මම මගේ මගේ ආත්මය කියලා මේ කිසිම දෙයක් පවත්තන්න බෑ කියලා හිතන සැනින් අවබෝධ වෙනවා. අනිත්‍ය දුකානාත්මය යම් තැනක අවබෝධ වෙනවද එතැන සසර සකස් වෙන්නේ නෑ. තියෙන කර්මත් ක්ෂය වෙනවා, අලුත් කර්ම සකස් වෙන්නේ නෑ. ආය ආය පුරුදු කරන්න කරන්න දවසක් එනවා තිබුණ සියලු කර්ම ක්ෂය වෙනවා, ආය අලුත් කර්ම හටගන්නේ. සියලු කර්ම ශූන්‍ය නිසා යලි උපතක් පිණිස කර්ම චුට්ටක්වත් නැති නිසා යලි උපතක් සිද්ධ වෙන්නේ නෑ. යලි උපතක් නෑ කියන්නේ එතන අරහත්වේ සාක්ෂාත් වෙලා. එහෙමනම් පටන් ගන්න ඕනේ අවබෝධයෙන්ම බුදුරජාණන් සරණ ගිහිල්ලා, ධර්මය සංඝයා සරණ ගිහිල්ලා සීලය රැකලා පටන් ගත්තොත් අවසානයක් දකින්ට පුළුවන්. පටන් ගන්න නැතුව අවසානයක් දකින්න බෑ. එනිසා පින්වතුන් දැන් ඒකට සුදුසුම කාලේ, මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ හරි පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙට පහළ වෙනවා කියලා එක පුද්ගලෙක්. එයාට කියන්නේ ස්ථಿತಿ කල්පීය පුද්ගලයා කියලා. ස්ථಿತಿ කල්පීය පුද්ගලයා කියලා. ඒ මේ මිනිස්සයා මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ බිහි වෙනවා කියලා. ඒ බිහි වෙන කෙනා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ඉන්නේ කෙනා. ධර්මය ගැන, සංඝයා ගැන පැහැදීමෙන් ඉන්නේ කෙනා. සීලය හොඳට රැකෙනවා කෙනා. එයා හරි වීරියවන්තයි කෙනා. දැන් බුද්ධ ශාසනයේ හෙට අනිද්ද මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. අබුද්දස්ස කාලයක් ලබන්න ඕන්න මෙන්න. දැන් මේ මිනිස්සයා දහම පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඊදමු කොන්න හෙට කියලා දවසේදී බුද්ධ ශාසනයේ මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න තිබුණත් ස්ථಿತಿ කල්පීය පුද්ගලයා සෝතාපන්න වෙන තුරු මාර්ගඵලයකට පත් වෙන තුරු මේ ලෝකෙන් බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්නේ නෑ කෙනා. එයා යම් තාක් දවසක් ගන්නවද ඒ සෝතාපන්න බව පුරුදු කරගන්න, සාක්ෂාත් කරගන්න. එතකන් මේ බුද්ධ කල්පේ විනාශ වෙන එක, අබුද්දස්ස කාලේ ලබන එක කල් යනවා කෙනා. එච්චරට එයාගේ හිතේ තියෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ බලවත් කෙනා. හැබැයි ස්ථಿತಿ කල්පීය පුද්ගලයෝ ඉන්නේ එක්කෙනයි මේ බුද්ධ ශාසනයට. එයා හම්බෙන්නේ අවසානෙට. අපි හැමෝටම එහෙම වෙන්න බෑ.
ඒ නිසා ඊට මෙහා කෙනෙක් වෙලා අන්තිම ශ්‍රාවකය නොවී ඊට මෙහා තැනක අපි සනාතන රැකවරණයක් ලබන්නම ඕනේ. ඒකට පටන් ගැම්ම දානය, ඊළඟට සීලය, ඊළඟට භාවනාව. දාන, සීල, භාවනා බුදුරජාණන්සේ පිළිවෙලක් පනවනු. බුදුරජාණන්සේ පිළිවෙලක් පනවනු. දන් දෙන්න ඕනේ. එතකොට ගොරෝසු දේවල් අත්හරින්න කියලා දෙනවා. ගොරෝසු දේවල්, අතට අහුවෙන දේවල් අත්හරිනවා අපි. එහෙම අත්හරින්න යනවා පන්සලට. දානේ අරගෙන යනවා පන්සලට. එතකොට ස්වාමීන් වහන්සේලා ඒ මිනිස්සුන්ට ගොරෝසු නැති සියුම් දේවල් අත්හරින්න කියලා දෙනවා. ඉන්දෝල, හා එහෙනම් දැන් සත්තු මරණ එක නවත්තන්ට. ඒක ගොරෝසු නෑ, සියුම්. ඔන්න අතාරිනෝ. අඩු ගානේ පන්සල්වත් ඉන්න ටික වෙලාවට හරි අතාරිනෝ. එතකොට එහෙම දානේ දෙන්න දෙන්න ජීවිතේ වැඩි වතාවක් අතාරිනෝ. අතාරින එක පුරුදු වුණාම සදහටම සත්තු මරණ එක අතාරිනෝ. ඔන්න කියලා දෙනවා හොරකම් කරන්න එපා. වැරදි කාම සේවනය කියන්නේ මේක. ඒක කරන්න එපා. ඒක විපාක දුක්ඛිතයි. බොරු කියන්න එපා. බොරු කියනවා කියන්නේ මේකට. ඒක විපාක දුක්ඛිතයි. අතාරින්ට කියනවා. වැරදි මත්පැන් මද්දනව පානය කරන්න එපා. ඒක විපාක මහා සෝචනීයයි. එනිසා අතාරින්ට කියනවා. දැන් අත්හරින්ට ආවේ ගොරෝසු දේවල්, දානේ, අපි වෙනුවෙන් කණ්ඩ බොණ්ඩ තිබිච්ච ටිකක්. හැබැයි පන්සලට ගියාට පස්සේ ඊට වඩා සියුම් ටිකක් අත්හරින හැටි කියලා දුන්නා. එහෙම ඉන්නකොට මෙයාට ආය ආස හිතෙනවා සියුම් දේවල් අතාරින්ට. ආයේ සිල් ගන්නෝ. ඊට පස්සේ යා පන්සිල්, ඊට පස්සේ අටසිල්, ඊට පස්සේ පුරපසලොස්සකට විතරක් උපෝසතේ, ඊට පස්සේ පෝය හතරටම උපෝසතේ, ඊට පස්සේ දසසිල්. දැමයා එන්න එන්න කැමති වෙනවා සීලයට. ඔය සිල් ගන්නකොට දකිනවා සමහරු කොන්ද කෙලින් කරගෙන, එරමිනිය ගොතාගෙන, ඇස් දෙක පියාගෙන මොකද්දෝ කල්පනාවක ඉන්න. එතකොට අහනවා, අපි හාමුදුරුවනේ අර මොකෑ කරන්නේ? අර එරමිනිය ගොතාගෙන, ඊළඟට කොන්ද කෙලින් කරගෙන, ඇස් පියාගෙන ඉන්නකොට කියනවා, ඒකට කියන්නේ භාවනා කරනවා. එදිර උපාසක මහත්තයත් අහනවා, ඒවා අපිටත් පුළුවන්ද? ඕ පුළුවන්. ඕම් උපාසක මහත්තයත් ඉතින් ඉස්සරෝම මෝස්තරේට හරි පටන් ගන්න. ටික දවසක් යනකොට උපාසක මහත්තයටත් මේකේ රහ දැනෙනවා. ඊට පස්සේ ගමේම අය කියද්දි, යන්න එපා ඔය භාවනා කරන්න, පවුල් කැඩෙනවා කියලා කියද්දිත්, භාවනාව කියන්නේ මොකක්ද කියලා හරියට දන්න උපාසක මහත්තයා ආයෙත් මුළු පවුලේම සැපේ කැමැතිව භාවනා කරන්න යano. අර ඇතාගේ කකුල අත ගාලා කිව්වනේ, ඇතා හරියට වංගෙඩියක් වගේ කිව්වා. ඇතාගේ කනාත ගාපු අය කිවලු, ඇතා හරියට කුල්ලක් වගේ කිව්වා. ඒ වගේ ඉතින් භාවනාව ගැන දන්නේ නැති අය තමයි කියන්නේ, භාවනා කළොත් පවුල් කැඩෙනවා නේද? මොනතරම් පාප කර්මයක්ද කියලා හිතාගත්ත හැකි.
රැස්වෙච්ච අකුසලේට විපාක විඳින්න වෙච්ච දවසට. මේක කියන්නේ බෞද්ධයෝනේ. ඒක තමයි දුක හිතෙන කතාව. මේක මේ වෙන වෙන මිනිස්සු නෙමෙයි කියන්නේ. අන්‍යාගමිකයෝ භාවනාව හොයාගෙන එනකොට බෞද්ධයි කියපු අය කියන අප්පා මේ මොකද්ද මේ බැඳපු අලුත් භාවනා මොකක් හරි අර්බුදයක් වද්ද ඌන් අහන කලකිරිලද ඈ වයසට ගිහිල්ලා කරන්න ඕනේවා දැම්මම ඕන්න අපේ මිනිස්සුන්ට වැරදිච්ච තැන භාවනා කරන්න කරන්න එයාගේ අමා මහ නිවනට තියෙන සමීප බව වැඩි වෙනවා. පටන් ගත්තේ ගොරෝසු දේවල් අතාරින්ට. දැන් භාවනා කරනකොට ඕන්න කියලා දෙනවා ස්වාමින් වහන්සේලා. උපාසක මහත්තයා තරහාවොත් මෛත්‍රිය වඩපුවම තරහදුරු වෙනවා. උපාසක මහත්තයාට රාගයක් එහෙම ඇති වුණොත් අසුභ භාවනාව වඩපුවම රාගය දුරු වෙනවා. ඒක පාරම නෙවෙයි පුරුදු කරන්න කරන්න ටික ටික දුරු වෙනවා. දවසක් එනවා සම්පූර්ණයෙන්ම රාගය දුරු වෙන. උපාසක මහත්තයාට තියෙනවනේ මහ මෝඩ ගතිය. ආන් ඒ මෝඩකම දුරු වෙන්න නම් උපාසක මහත්තයා අනිත්‍ය භාවනාව වඩන්න ඕනේ. දැන් උපාසක මහත්තයා හිතන් ඉන්නේ මම මගේ ආත්මය කියලානේ. ඒක මහ මෝඩකමක් නේ. දැන් උපාසක මහත්තයාගේ නම් මම මේවා මගේ නම් මේවා මගේ ආත්මය නම් දැන් ඉතින් උපාස මහත්තයාට පුළුවන් වෙන්නේ නැහැ කෙස් පැහෙන් නැති වේවා මගේ කෙස් මං කියන දෙහන්ට ඕනේ පැහෙන් නැති වෙන්න ඕනේ අද ඉඳලා කියලා තිබුණොත් ඕන් නොපැහි තියෙන්න එපැයි ආන් එහෙනම් උපාසක මහත්තයාට ඕන ඕන විදියට පවත්තන්න පුළුවන් ඒ උපාසක මහත්තයාගෙන ඒත් උපාසක මහත්තයා මේවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ආන් ඒක තමයි නුවණක්කාරකම ඒත් උපාසක මහත්තයාගේ තුල තියෙනවන්නේ මහා මෝඩ ගතිය මම මගේ ආත්මය කියලා හිතන අනිත්‍ය නෑ නිට්ටයයි කියලා හිතන දුක නෑ සැපයි කියලා හිතන මෝඩකමක් තියෙනවනේ ආන් ඒ මෝඩකම දුරු වෙනවා මහත්තයා අනිත්‍ය භාවනාව වඩපුවා ඔන්න හාමුදුරුවෝ කියලා දෙනවා දැන් සියුම් දේවල් අත්හරින්න කියලා දෙනවා බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි එකම එක දෙයක් අතහරින්ට ඔබ අනාගාමී වෙන බවට මං ඇප වෙනවා කියලා එකම එක දෙයක් අත්හරින්න ඔබ අනාගාමී වෙන බවට මං ඇප වෙනවා කියනවා මහණෙනි ඔබ අත්හල යුතු එකම එක දේ මොකක්ද මහණෙනි ඔබ ద్వේෂය අතහරින ඔබ අනාගාමී වෙනවා කියනද ඇප වෙනවා කියනවා එහෙනම් මෛත්‍රී භාවනාව වඩලා යම් දවසක අපේ හිතේ ద్వේෂය දුරු වුණොත් එයා අනාගාමී වෙනවා කියලා අපුණේ බුදු කෙනෙක් ඒක එහෙම්මම වෙනවා අනාගාමී කියන්නේ න ආගාමී ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවල ඉපදිලා එයා එහෙදි පිරිනිවන් පානවා මෙහෙන් මැරුණට පස්සේ අන්න ආවේ ගොරෝසු දේවල් ටිකක් පූජ කරලා යන්ට කියලා දුන්න ටිකක් සියුම් දේවල් දුරු කරන හැටි
අත්හරින හැටි. අන්තිමට කලක් යනකොට මෙයා ඉතා සියුම් අත්හරින්න අපහසුම දේවල් අත්හරිනෝ. දාන, සීල, භාවනා. ඉතින් අද දවසේ අපි සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දානි ගැන කියවෙන ලස්සන කතාවක්, ධර්ම දේශනයක්, සූත්‍රයක්. සේරි කියන දිව්‍ය පුත්‍රයාට වදාළ දෙසුම. සේරි සූත්‍රය සංයුක්ත නිකාය පළවෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. සැවැත්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට හාත්පස බබළුවාගෙන දිව්‍ය පුත්‍රෙක් පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා සකසලා. වන්දනා කරපු මේ දිව්‍ය පුත්‍රයා එකත් පස්සව හිට ගන්නවා. මිනිස්සු ඉඳගෙන බණ අහන්නේ, දෙවිවරු හිටගෙන බණ අහන්නේ. ඉතින් මේ හිටගෙන ඉන්න දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙන්න මෙහෙම පැවසුවා. දෙවියොත් මිනිස්සයොත් කියන දෙපිරිසම ආහාරයමයි පතන්නේ. දෙවියොත් පතන්නේ ආහාරය, මිනිස්සු පතන්නේ ආහාරය. යමෙක් ඒ ආහාර සතුටින් පිළිගන්නේ නැත්තම් එයා කොයි විදිහ කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ දිව්‍ය පුත්‍රයා ඇහුවා. යමෙක් ආහාර පාන සතුටින් පිළිගන්නේ නැත්තම් එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් වූ සිතින් ආහාර පාන දන් දුන්නොත් මෙලොව පරලොව දෙකේදීම ඒ පුද්ගලයාට ආහාර ලැබෙනවා කියන. කවුරු හරි කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් වූ සිතින් ආහාර පාන දන් දෙනවා නම් ඒ කෙනාට මොනවද ලැබෙන්නේ? මෙලොව පරලොව දෙකේදීම ආහාර පාන සුවසේ ලැබෙනවා කියන. එහෙනම් කණ්ඩ දීලා නැති නිසා නේද ආහාර පාන ලැබෙන්නේ නැත්තම් හේතුව? ඇයි අපි බඩගින්නේ? ඇයි අපි කණ්ඩ නැත්තේ? දානෙ දීලා නැහැ. එහෙනම් ලැබෙන්න ඕන නම් කැඳට තියෙන හාල් ටික හරි කොටලා කැඳ ටිකක් හදලා බුදු පාමොක් මහා සංඝයාට පූජ කරන්ට ජීවිතේ ගියත් දානෙ දෙනවා කියලා දානෙ දෙන්ට. ඇයි කොහොමත් ඔය කැඳ බිව්වත් නැතත් අන්තිම කැඳේ නිසා ඔබ මැරෙනවද නැද්ද? කැඳ බිව්වත් මැරෙනවා, නොබිව්වත් මැරෙනවා. කැඳ ටික බිව්වොත් මලමිනියත් එක්කම කැඳ වැළලෙනවා. කැඳ ටික දානයක් විදියට පූජා කළොත් මලමිනිය වැළලුණාට ඒ කැඳ පූජාවෙන් රැස්වෙච්ච පින මේ ලෝකෙ හැරදාලා යනකොට හෙවණැල්ල වගේ ඔබ පසුපස්සෙන් ආයුෂ, වර්ණ, සැප, බල ලබලා දෙන පිනක් හැටියට ඔබ පස්සෙන් එනවා. ඉස්සර කාලෙත් පණ එපා කියලා ජීවිතේ පරදුවට තියලා දන් දීපු මිනිස්සු මේ මහා යසයේ සුරු ලැබුවා. ජීවිතෙත්
අතෑරලා දානි දීලා. ඉතින් පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුතුව පහන් වූ සිතින් ආහාර පාන දන් දෙනවා නම් එයාට මෙලොව පරලොව දෙකේම ආහාර පාන ලැබෙනවා කියන. ඒ නිසා මසුරු මල දුරු කරපු සිතින් මසුරු මල දුරු කරගෙන මසුරුකම දුරු කරලා දන් දෙන්න ඕන කියන. මසුරු කෙනාට දානෙ දෙන්න බෑ කියන. අපි ඉතින් කිරියම්මලා මසුරුද නැද්ද කියලා දන්නවා දානශාලාවේදී. කතාවට නම් අපේ ආමඳුරෝනේ ඔක්කොම අතෑරලා ඉන්නේ කියන. දැන් ඉතින් දෙව්ලොවයන්ට බලන් ඉන්නේ කියන. දැන් ඉතින් ආයේ මට මොනවා පතන්නද කියන. ඕන් කිරියම්ම දානෙට එනවා බෙදන්ට. මේ අල්ලපු ගෙදර දාන්නේ කිරියම්මවත් අඬ ගහගෙන ඇවිල්ලා ඉතින් වයසයිනේ. කතාවට මහා උපාසිකාවනේ. ඕන් දැන් දානෙ බෙදෙනවා. බෙදෙනකොට කිරියම්මගේ අත වෙවුලනවා වයසට නෙමේ ලෝභකමට. චූටක් හැන්දට අරගෙන ඒකත් ගසලා ගසලා චූටක් පූජ කරනවා. වයසට වෙවුලනවා නෙවේ මස්සරුකමට වෙවුලනවා. අනුන්ගේ දාන්නේ ඒක සාංගික කරලා තියෙන්නේ. දැන් ඒක සංඝ සතුයි. ඒකත් දෙන්න බෑ කිරියම්ම වෙවුලනවා. ඕ නේද? ඉතින් ස්වාමීන් වහන්සේලා බලාන ඉන්නවා. ඇයි දැන් බෙදුව මදි? එතකොට ආයෙ චුට්ටක් බෙදෙනවා මූණ දිහේ බලලා. එතකොට අපිට තේරෙනවා මස්සරු මල දුරු කරලා නෑ යුද්ධෙ පෙරදිච්ච නේද දරුණු ලෙස තුවාල ලැබපු උපාසිකාවක් දන් දීමේ කියන යුද්ධෙදී, දන් දෙනවා කියන යුද්ධෙදී පරාජය වෙච්ච දරුණු ලෙස තුවාල ලැබපු නේද මාරාන්තික තුවාල ලැබලා ඉන්න උපාසිකාවක් කියන එක අපිට දැනෙනවා. අපි ඉතින් අනුකම්පාවෙන්ම සමහර දවස්වලට 10-15 වතාවක් බෙදෙනකම් බලන් ඉන්නවා. එතකොටවත් මසුරු මල දුරු වේවා කියලා හිතාගෙන නේද? එහෙම වෙලා නැද්ද? එහෙම වෙච්ච වාර ගාන අනන්තයි නේද? මසුරු මල. එතකොට ලෝභයිද නැද්ද? ලෝභයි. දෙනකොට දෙන්න ඕනේ කොහොමද? මසුරු මල දුරු කරපු සිතින්. මසුරු මල දුරු කරපු සිතින් මොකද වෙන්නේ? මසුරු මල යටපත් කරගෙන මසුරු මල දුරු කරගෙන දන් දෙන්න ඕන කියනවා. මේ සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නේ පින විතරයි කියනවා. පරලොව පිහිටට තියෙන්නේ පින විතරයි කියනවා. පින කොයි වගේද? විදේශ රටක ඉන්න තමන්ගේ ඥාතියෙක් එනවා කියලා දැනගත්තාම එයාගේ ඥාතීන් පිරිස එයා ගොඩ බහින තොටුපළට වෙලා ඉන්නවා කියනවා. එයා කැමති කෑම අරගෙන, එයා කැමති ඇඳුම් අරගෙන, එයා කැමති විදිහට ඇඳගෙන, එයා කැමති වාහන අරගෙන, එයා කැමති තැන්වල කෑම බීම ලෑස්ති කරලා ඥාතියාව පිළිගන්ඩ තමන්ගේ නෑදෑයෝ යම්සේද ඉන්නේ පින් දහම් කරගත් උදවිය මෙලොවින් පරලොව යනකොට පින ලෑස්ති පිට ඉන්නවා කියන ඔයාලව පිළිගන්ට. ඒකනේ යාන වාහන ගමන් පහසුව
පූජා නොකරපු නිසා අපි ඉපදෙනකොට පින්වත්නි අපේ ගෙදර පොල් කොට රෝදයක්වත් නැහැ. කාර් වෑන් තියා සෙල්ලමට තල්ලු කරන්න පොල් කොට රෝදයක්වත් නැහැ. ඇයි ඒ? අපිව පිළිගන්න ගමන් පහස්වේ පින නැහැ. ඒ දැන් දරුවෝ දිහා දැක්කාම තේනවා මොනවා නොකලත් මේ දරුවෝ ගමම් පහසුවවත් සලසලා තියෙනවා. අතුගා අඩුම ගානේ බුදුගුණ සිහි කර කර ගේ වටේවත් අතුගාලා තියෙනවා. අතුගාපුවම ගමම් පහසුව සලසුවා වෙනවා. දැන් අතුගායිත් දන්නේ ගම වටේම නේද? එහෙමනේ අපේ කට්ටිය මොකක් හරි කිව්වහම ටික දවසක් කරනවා. ඊට පස්සේ නේ අර සෝඩා බෝතලේ කැඩුවා නේද? එහෙම නෙවෙයි, සද්දාවෙම අතුගානවා කියන්නේ ගමම් පහසුව සලසනවා කියන එක. සෙරෙප්පු හැරමිටි කුඩ පූජා කරනවා කියන්නේ ගමම් පහසුව සලසනවා කියන එක. යාන වාහන පූජා කරනවා කියන්නේ ගමම් පහසුව සලසනවා කියන එක. අය සල්ලි දීලා වාහන ගන්න ඕනේ. නගින්න බස් එකට නැගලා ඉස්සරහාම සීට් එකේ හොඳට බලලා පූජ්‍ය පක්ෂයට කියලා තියෙන තැන ඉඳගන්න. ඔබ වහන්සේ නම් කියයි ආපු ගමන් දෙන්න එපා. ඒකට තමයි ඉඳගන්න කියලා. ඉඳගන්නකොටම සිහිකරන්ඩ මහා සංඝයා උදෙසා ආසන පූජාවක් කරලා අද දවසේ පින් රැස් කරගන්ට සිවුදිගින් මහා සංඝයා මේ වාහනයට වඩිත්වා කියලා හිතලා ඉඳගන්න. ඕන ස්වාමීන් වහන්සේ අතින් සංඥා කරනකොට බොහොම සතුටු වෙන්න. බෑග් එක ඇරලා සුදු රෙද්දක් අරගෙන ඒ ආසනේට දාලා අපි හාමුදුරුවනේ මහා සංඝරත්නේ උදෙසා ආසනයක් පිළියෙල කළා වැඩින්ද කියලා බොහොම ගෞරවෙන් ආසනේ පූජා කරලා ධන ගහලා වඳින්න. පින්වත්නි, මෙරිලා දෙව්ලොව යනකොට දිව්‍ය රථ පෝලිමට තියෙයි. ඒ දැන් තියෙන ප්‍රශ්නේ භික්ෂූන්ට පමණයි, පූජ්‍ය පක්ෂයට පමණයි කියපු වාහනේ තියෙන සීට් එකේ ඒ පූජ්‍ය පක්ෂයට පමණයි කියනක වැහෙන්න බෑ. බෑග් එක තියලා ස්වාමීන් වහන්සේලා වඩිනකොට ඈත් බලන් ඉන්න මුකුත් නෑ වගේ කල්පනාවේ ඈත් බලන් ඉන්න. එතකොට එහෙම කරපු ඔබට මැරිලා දෙව්ලොව යනකොට දිව්‍ය රතවල දය රියදුරුත් ඒත් බලන් ඉන්නවා මුකුත් නෑ වගේ. වපුරපු හැටියට අස්සෙන්. ඒ නිසා දැන් මිහිරි වුණාට විඳවනකොටන තේරෙන්නේ. එදාට ඉතින් දිවිය ලෝකෙ ගිහිල්ලා අනේ අනේ යංකො 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 කීවට ඇහෙන්නේවත් නෑ. මේ දිවිය පුත්‍රයෝ බීරිද මන්ද? දේවිය පුත්‍රයෝ නෙවෙයි, ඔබේ පින බීරි. ඔබට ගමම් පාසුව සලසපු නැති නිසා පින නෑ. පින නැති නිසා එහෙත් ගමම් පහසුව නෑ. ඒ නිසා මතක තියාගන්න, පින එහෙමයි මග බලන් ඉන්නවා කියනවා උපකාර කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේ සේරි සූත්‍රයේදී දේශනා කරනවා සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නේ පින විතරමයි කියනවා. හම්බ කරපු දේපල, වතු පෙටි, යාන වාහන, හරකබාන, දුවාදරුවෝ අඩුම ගානේ ඔයත් එක්ක සංසාරේ පස්සෙන් එනවා කියපු නෝන මහත්තයවත් ආවේ නැහැ.
යත් වලපල්ල ගාවට ඇවිල්ලා අනිත්‍යවත සංඛාරා කියලා පස් ටිකක් දාලා ආපහු එලා යන්න ගියා. දුකසී ආරක්ෂා කරගත්ත රත්තරම් බඩු ටික නේ නේද? ඒවා රෑට රෑට දූලා ගලෝලා අරගෙන රෝල් ගෝල් දැම්මා මිනිහට. එහෙමනේ. එහෙමයි වුනේ. ඊට පස්සේ ඇඳුම් බැඳුම් නැ, හරකබාන නැ, ඒවා ඔක්කොම මෙලව නැවතුණා. පරලොවට යන්නේ ඔබත් එක්ක මොනවා විතරද? පරලොව යන්නේ ඔබත් එක්ක පින විතරයි. කවුද මෙහෙම දේශනා කරන්නේ? බුදු කෙනෙක්. වරදීද මේක? වරදින්න විදිහක් නෑ. එතකොට දිව්‍ය පුත්‍රයා කියනවා, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි, ස්වාමීනි පුදුම සහගතයි, ස්වාමීනි ඉතා මනහරයි. භාග්‍යතුන් වහන්සේ වදාළේ කොයි තරම්නම් සත්‍ය වූ දෙයක්ද? යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් සිතින් ආහාර පාන දන් දෙනවා නම් මෙලොව පරලොව දෙකේම ඒ පුද්ගලයාට ආහාර පාන ලැබෙනවා කිව්වා. ඒ නිසා මසුරු මල යටපත් කරගෙන, මසුරුකම දුරු කරගෙන දානෙ දෙන්න ඕනේ. මේ සත්වයන්ට පරලොව පිහිට පිනිස පවතින්නේ පින විතරයි කියලා ඔබ වහන්සේ යමක් වදාළද? ඒකමයි සත්‍ය. ඒකමයි සත්‍ය. මේ කවුද කියන්නේ? අර සේරි කියන දිව්‍ය පුත්‍රයා. ඒ වෙලාවේ සේරි මෙන්න මෙහෙම කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේක මේ ඉස්සර කාලේ වෙච්ච දෙයක් කියනවා. සේරි කියලා රජ කෙනෙක් හිටියා කියනවා. කවුද හිටියේ? සේරි කියලා රජ කෙනෙක් හිටියා කියනවා. එයා දන් දෙන කෙනෙක් කියනවා. එයා දානෙ දෙන කෙනෙක් කියනවා. දානපති කෙනෙක් කියනවා. දන් දීම වර්ණනා කරන කෙනෙක් කියනවා. ඉතින් ස්වාමීනි, ඒ මගේ නුවර, ඒ මගේ නුවර දොරටු හතරෙම ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ටත් දුගී මගී යාචකයින්ටත් දන් දුන්නා කියනු. දොරවල් හතරෙම, සතර දොරටුවෙම දුගී මගී යාචකයින්ටත් ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ටත් දම් පැම් පූජ කළා කියනු. ස්වාමීනි, එතකොට අන්තප්පුරවාසී ස්ත්‍රීන් මන් ළඟට ආවා කියනවා. මගේ අන්තප්පුරේ කාන්තාව ටික මගේ ළඟට ආවා කියනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්වා. කොහොමද කිව්වේ? දේවයන් වහන්සේ විතරමයි දන් දෙන්නේ. ඔබ වහන්සේ විතරනේ දන් දෙන්නේ. අපි දන් දෙන්නේ නැහැ නෝ. ඔබ වහන්සේ නම් දන් දෙනවා. අපි දන් දෙන්නේ නෑ නොවැ. ඒ නිසා අපිත් දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම්, පින් කරගන්නවා නම් කොයි තරම් දෙයක්ද? අනේ ඉතින් ඔබ වහන්සේ නිසා අපිටත් දානෙ දී ගන්න ලැබුණොත්, පින් කරගන්න ලැබුණොත් කොච්චර දෙයක්ද කියලා ඕන් අන්තප්පුරේම කට්ටිය කිව්වා. නේද? අපේ බිරින්දෑවරුන්ට වඩා වෙනස්. මිනිස්සයා දන් දෙනවා නම් ඔච්චර මොකටද අපි වැඩි අඩු කරන්න? ඔච්චර දෙනවා ඕන් අපේ කට්ටේ, අපේ කාලෙ බිරින්දෑවරු. ඒත් අරාන්තප්පුර වාසීන් කිව්වා, ඔබ වහන්සේ විතරයි දානෙ දෙන්නේ, අපිට නෑ.
අපිත් දන් දෙනවා නම් ඒක අපිට කොච්චර හොඳද කිව්වා. ස්වාමීනි මට එතකොට බෙන්න මෙහෙම හිතුණා. මම දන් දෙන කෙනෙක්නේ. දානපති කෙනෙක්නේ. දන් දීම වර්ණනා කරන කෙනෙක්නේ. ඉතින් අනිත් උදවියක් දන් දෙන්න ඕන කියලා කියනකොට මං ඒ ගැන මොනවා කියන්නද? එපා කියන්නේ. දාන ගැන වර්ණනා කරන මං, දන් දෙන මං, දානපති වෙච්ච මං, තවත් කවුරු හරි දාන දෙන්න ඕනේ කියලා ඉල්ලනකොට මං ඉතින් එපා කියන්නේ. ඉතින් ස්වාමීනි මං පළවෙනි දොරටුව අන්තප්පුර වාසීන්ට බාර දුන්නා. ඊට පස්සේ ඉතින් අන්තප්පුරේ වාසීන් තමයි ඒ දොරටුවේ දානමාන කටයුතු කළේ. මගේ දානේ වැළකුණා. දැන් මට දන් දෙන්න තියෙන දොරටු තුනයි. එක පැත්තක දානේ මට වැළකුණා ස්වාමීනි. එතකොට ස්වාමීනි මට උදව් කරන රාජකීය පිරිස මල් ළඟට ආවා. ඔහොම ඉන්න කොට තව දවසකදී රාජකීය පිරිස මගේ ළඟට ආවා. ඇවිල්ලා මට මෙන්න මෙහෙම කිව්වා. දේවයන් වහන්සේ නම් දන් දෙනවා. අන්තප්පුර වාසීනුත් දන් දෙනවා. අපිට තමයි දන් දෙන්න අවස්ථාවක් නැත්තේ. අපි දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම් පින් කරගන්නවා නම් අනේක කොයිතරම් අගේද කිව්වා. එතකොට ස්වාමීනි මට බෙන්න මෙහෙම හිතුණා. මම ඉතින් දාන දෙන කෙනෙක්නේ. දානපති කෙනෙක් කියලානේ මාව ප්‍රසිද්ධ. දන් දීම ගැන මම කොහොමත් නිතර නිතර වර්ණනා කරනවානේ. ඒ වගේම අනිත් උදවිය දන් දෙන්න ඕන කියනවා නම් මං ඉතින් ඒ ගැන වෙන මොනවා කරන්නද? වෙන මොනවා කියන්නද? ඉතින් ස්වාමීනි මං දෙවැනි දොරටුව රාජකීය පිරිසට වෙන් කළා. මගේ දානේ දෙවැනි දොරටුවේ දානෙත් වැළකුණා. ඊට පස්සේ ඒ පැත්තේ දානෙ දුන්නේ රාජකීය පිරිස. එතකොට දෙවැනි දොරටුවේ දානෙත් මට වැළකුණා ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔහොම ඉන්නකොට පාබල හමුදාව මගේ ළඟට ආවා කියන්නේ. ඇවිල්ලා යාලා මෙන්න මෙහෙම කිව්වා ස්වාමීනි. දේවයන් වහන්සේ දැන් දන් දෙනවා. අන්තප්පුර වාසී ස්ත්‍රීනු දන් දෙනවා. දේවයන් වහන්සේගේ රාජකීය පිරිස දාන දෙනවා. අපිට තමයි දානෙ ටිකක් පූජා කරගන්න අවස්ථාවක් නැත්තේ. අපි දේවයන් වහන්සේ නිසා දානෙ දෙන්න ලැබුණොත් පින් කරගන්නවා නම් අනේක ඉතින් කොච්චර යහපතක්ද? කොච්චර සැපක්ද? කොච්චර හොඳයිද කියලා ඕන් කිව්වා. ඉතින් ස්වාමීනි මට මෙන්න මෙහෙම හේතුණා. මම දන් දෙන කෙනෙක් නොවේ. දාන ගැන වර්ණනා කරන කෙනෙක් නොවේ. දානපති කෙනෙක් නොවේ. ඉතින් අනිත් උදවිය දාන දෙන්න ඕනේ කියලා මගේ ළඟට ඇවිල්ලා ඉල්ලනකොට මං ඉතින් වෙන මොනවා කරන්නද? ස්වාමීනි මං පාබල හමුදාවට තුන්වෙනි දොරටුව වෙන් කළා. තුන්වෙනි දොරටුවේ දාන දෙන කාරණේ බාර දුන්නා. එතන තමයි හමුදාව දානේ දෙන්නේ. දැන් මගේ දානේ ඒ දොරටුවේ දානේ වැළකුණා ස්වාමීනි.
භාගිතුන් වහන්ස එතකොට ටික දවසක් යනකොට ඔන්න බ්‍රාහ්මණ ගෘහපතිවරු මාළඟට ආවා. ඇවිල්ලා මෙන්න මෙහෙම කිව්වා, ස්වාමීනි, දේවයන් වහන්සේත් දානෙ දෙනවා, අන්තපුර වාසීනොත් දානෙ දෙනවා, ඒ විතරක් නෙවෙයි පාබල හමුදාවත් දානෙ දෙනවා, රාජකීය පිරිසත් දානෙ දෙනවා, අපිට තමයි ඉතින් දානෙ ටිකක් දී ගන්නවත් නැත්තේ. අපි දේවයන් වහන්සේ නිසා දන් දෙනවා නම් පින් කරනවා නම් අනේක කොයිතරම් වටිනවද, කොච්චර ලාභයක්ද, සුන්දර ලැබීමක් මේක කියලා ඔන්න අර බ්‍රාහ්මණ ගෘහපතිවරුත් කිව්වා. එතකොට මොකද වුනේ, ස්වාමීනි, එතකොට මට මෙන්න මෙහෙම හිතුණා, මම දන් දෙන කෙනෙක්නේ, දානපති කෙනෙක්නේ, මම ඉතින් නිතර නිතර දානේ වර්ණනා කරනවානේ, ඉතින් මේ පිරිසක් ඇවිල්ලා දානෙ දෙන්න ඕන කියලා කියනවනම් මං ඉතින් මොනවා කරන්නද? මං ස්වාමීනි හතරවෙනි දොරටුවත් බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට පූජ කළා දුන්නා. දැන් බ්‍රාහ්මණ ගෘහපතිවරු තමයි ඒ හතරවෙනි දොරටුවේ දානේ දෙන්නේ. හතරවෙනි දොරටුවේ දානෙත් ඕම් වැළකුණා. දැන් මට දාන එකක්වත් නැ, තිබ්බ දාන ඔක්කොම දුන්න ස්වාමීනි. එතකොට ස්වාමීනි අපේ රාජපුරුෂයෝ ටික මංගාවට ආවා. ඇවිල්ලා මට මෙන්න මෙහෙම කිව්වා, දැන් දේවයන් වහන්සේ දානෙ කොහෙවත් දෙන්නේ නැහනේ. දැන් දේවයන් වහන්සේ කොහෙවත් දානෙ දෙන්නේ නැ නේද කියලා ඇහුවා. එතකොට ස්වාමීනි මං ඔවුන්ට මෙන්න මෙහෙම කිව්වා, මිත්‍රවරුනි, එහෙනම් පිටපලාත්වල යම් ආදායමක් තියෙනවා නම්, පිටපලාත්වලින් මට යම් ආදායමක් තියෙනවා නම් ඒකෙන් භාගයක් අන්තප්පුරේට දෙන්න කිව්වා. ඒකෙන් භාගයක් අන්තප්පුරේට දෙන්න කිව්වා. ඉතුරු භාගේ ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට දෙන්න කිව්වා. දුගී මගී යාචකින්ට දානෙට දෙන්න කිව්වා. ඉතින් ස්වාමීනි ඔය විදියට මං බොහෝ කාලයක් මුළුල්ලේ පින්දහම් කළා කියනවා. ඔය විදියට මං බොහෝ කාලයක් පින් කළා කියනවා. ඔය විදියට බොහෝ කාලයක් මුළුල්ලේ කුසල්දහම් කරලා ඒ පුණ්‍ය විපාකය මෙච්චරයි කියලා කියන්න බෑ ස්වාමීනි. මං ඒ දීපු දාන නිසා රැස්සුන පින මෙච්චරයි කියලා කියන්න බෑ කිව්වා. ස්වාමීනි මෙච්චර විපාක තියෙනවා කියලා කියන්න බෑ කිව්වා. මෙපමණ කාලයක් ඒ පිනට ස්වර්ගයේ ඉන්න වෙනවා කියලා හරි කෙලවරක් මන් දන්නේ නෑ කියනවා. දානේ දීපු පිනට මෙච්චර කාලයක් මට දෙව්ලොව ඉන්න වෙයි කියලා කෙලවර කවද්ද කියලා මම දන්නේ නෑ කිව්වා. ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි පුදුම සහගතයි, ස්වාමීනි අද්භූතයි, ස්වාමීනි ඉතාමනහරයි. භාග්‍යතුන් වහන්සේ විසින් වදාළේ සම්පූර්ණ ඇත්තක්මයි. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් සිතින් ආහාර පාන දන් දුන්නොත් මෙලව පරලව දෙකේදීම
ඒ පුද්ගලයට ආහාර පාන ලැබෙනවා. ඒ නිසා මසුරු මල යටපත් කරගෙන මසුරු මල දුරු කරගෙන දන් දෙන්නමයි ඕනේ. මේ සත්වයන්ට පරලොව පිහිට පිණිස පවතින්නේ රැස් කළ පින විතරමයි කියලා ඔබ වහන්සේ යමක් වදාලාද ඒකමයි සත්‍ය, ඒකමයි සත්‍ය කියලා මේ දිව්‍ය පුත්‍රයා මහා ප්‍රීති ගෝසාවක් කළා. පින්වත්නි, පින කියන්නේ සැපයට කියන තව නමක්. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. කෙනෙක්ට සැප නැත්තං මොනව නැද්දේ? පිනනේ. දැන් කෙනෙක් ලස්සන නිසා සැප ලබනවනේ. එනං කැතයිනං එයා ලස්සන වෙන්න පින් කරලා නෑ. ඒකයි කෙනෙක් තමන්ගේ ප්‍රඥාව නිසා සැප ලබනවා. මෝඩයි නම් ඒ කියන්නේ ප්‍රඥාව ලබන්න පින් කරලා නෑ. කෙනෙක් උසස් කුලේ නම් ඒ නිසා එයා සැප ලබනවා. එහෙනම් අඩු කුලේ ඉපදිලා නම් අඬලා හරියන්නේ නැහැ. පත්තරේ දාලා වාසකම වෙනස් කළත් හරියන්නේ නැහැ. අඩු කුලේ කියන්නේ රට්ටු. දන්නවද නේ? දන්නවා. ඒක මොකක විපාකයක්ද? ඒක උසස් කුලේ ඉපදෙන්න පින් නොකරපු නිසා විපාකයක්. සැපනේ දුකයි. එහෙනම් පෞරස් කරලා අඩු කුලේ උපදින්න හේතුව මොකක්ද? වැඩිහිටියන්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට, පිදිය යුත්තන්ට ගෞරව සම්මාන නොකරපු නිසා අඩු කුලේ උපදිනවා කියන්නේ. එදවර පින්වත්නි, පින කියන්නේ සැපේට කියන තවත් නමක්. එතකොට කෙනෙක් පින් කරනවා නම් එයා මොනවද එක්කව කරන්නේ? සැප. කෙනෙක්ට පින නැත්තං එයාට උරුම මොකද්ද? දුක නේද? එනිසා ආයෙත් සැප කැමති කෙනා මොනවද කරන්න ඕනේ? ආයෙත් සැප කැමති කෙනා පිනමයි කරන්ට ඕනේ. පින් කරන්න කරන්න සැප ලැබෙනවා. කෙනෙක් කැමති නම් ඒ අමා මහ නිවන් සැප ලබන්ට පින් කරන මොහොතක් මොහොතක් පාසා අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ රැස් වෙන පිනට මට ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා, ඉතා ඉක්මනින් ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්න වාසනාව ලැබේවා කියලා තමයි අදිස්ථාන කරන්ට. එතකොට එයාට සියලු සැප අතර අග්‍රම සැපය යමා මහ නිවන සාක්ෂාත් කරන වාසනාව ලැබෙනවා. පින්වත්නි, ඈත අතීත කාලෙක සිටුවරයෙක් හිටියා. ඒ සිටුතුමා රජගෙදරට යනවා රාජකාරිවලට. ඒ සිටුතුමා යනකොට දවසක් ඔය අනාගතක කියන මිනිස්සෙක් මොකද කරන්නේ කියනවා. සිටුතුමනි, තව අවුරුදු තුනකින් දුර්භික්ෂයක් එනවා කියලා. සිටුතුමා මේ කාරණා ලොකුවට විශ්වාස කළේ නැහැ. හැබැයි සිටුතුමා කල්පනා කළා, බැරි වෙලාවත් දුර්භික්ෂයක් එනවනම් දැම්ම මේකට ලෑස්ති වෙන එක හොඳ. එහෙම හිතලා මොකද කළේ සිටුතුමා? වගා කෙරෙව්වා, අටුකොටු පිරෙව්වා. කොච්චර අස්සන්න ලැබුණද කියනවා නම් දැන්
අස්වැන්න වැඩි. ඊට පස්සේ මුට්ටි වල දාලා පොළොවේ වැළලුවා. ඉතුරුවා රෙදි පාංකඩවල ඔතලා බිත්ති වලට තියලා මැටි ගැහුවා. පසුව පාවිච්චියට ගන්න. කොමාරි අවුරුදු 3යි ගෙවුනේ. ඔන්න පායන්න පටන් ගත්තා. ඔන්න දුර්භික්ෂේ ආවා. තිබ්බ තිබ්බේ වලින් ඉන්න පිරිසව නඩත්තු කළා. දැන් ධනධාන්‍ය ගොඩක් ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ වලලපු මුට්ටි 6-7ක් විතරයි. සිටුතුමා පිරිසව කැඳෙව්වා. කැඳවලා කිව්වා, දරුවනේ දැන් ඔක්කොම හිටියොත් දවසෙන් දෙකෙන් මැරෙනවා කණ්ඩ නැතු. එනිසා උඹලා දැන් තමන්ගේ ගම රට බලා ඵලයල්. එහෙ දුර්භික්ෂේ නෑ නොවේ. ගිහිල්ලා යම් දවසක මෙහෙ දුර්භික්ෂේ ඉවර වෙනවද අපි ජීවතුන් අතර හිටියොත් ආපහු වරෙල්ලා කියලා ඒ අයව පිටත් කළා. සිටුතුමයි සිටු දේවියයි දුවයි තමන්ගේ දුවයි පුතයි ගෙදර වැඩකාරයයි ඕන් නැවතුණා. දැන් මොකද වෙන්නේ? මෙයාලා මෙහෙම ඉන්නකොට ඕන දැන් ටික කලක් තියෙන තියනේ වලින් කෑවා බීවා. ඊට පස්සේ කාලා බීලා ඉන්නකොට ඕන දැන් මහදයක් නෑ. එක මුට්ටියයි ඉතුරු. ඒකත් කෑවා. ඕන දැන් ඉතුරු ඒ හාල් ටිකක්. දේවින්නාංශේ කල්පනා කරලා බැලුවා, කැඳීවොත් වේල් දෙකක් කී හැකි. කිරිබතක් කැඳුවොත් එක වේලයි. සිටුතුමා කැමති කිරිබත් කණ්ඩ නිසා මොකද වෙන්නේ? සිටුතුමා කැමති කිරිබත් කණ්ඩ නිසා අන්තිම භෝජනේ මැරෙන්න ඉස්සෙල්ලා කෑම කිරිබතක් උයන්න ඕනේ කියලා. ඔන්න කිරිබතක් ඒව දැන් මේ අවසාන කෑම. මේක නැති වුණාම ඉවර වුණාම කෑම නැ මැරෙනවා. ටික දවසකින් මොකද වෙන්නේ? සිටුතුමාගේ ප්‍රියම කෑම ඉව්වා. උයල මොකද කළේ? ඔන්න පිඟම් පහකට බේදුවා. සිටුතුමාගේ පංගුව ගෙනහිල්ලා දේවින්නාංශේ සිටුතුමා අතට දුන්නා. දෙනකොටම මොකද වුනේ? මෙන්න බොලේ සිටුතුමා ඉස්සරහා අහසේ පළඟක් බැඳගෙන පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. දැන් ඔබ සිටුතුමා වුණා නම් මොකද හිතන්නේ? අයියෝ අන්තිම බතවත් කාගන්න නෑනේ අප්පා. ඒකටත් කෙනෙක් ඇවිල්ලා නැහැ. උන් අපිට හිතෙන හැටි. ඒත් සිටුතුමාට එහෙම නෙමෙයි තුනේ. ලාභයක්මයි සැපයක්මයි ඒකාන්තෙන් සුන්දර ලැබීමක්මයි. මැරෙන වෙලාවෙත් දානයක් දී ගන්න ලැබුණා නෝෑ කියලා බොහොම සද්දාවෙන් මොකද කළේ? තමන්ගේ පිඟාන මැදින් අත තිබ්බා. අත තියලා මොකද කළේ? හොඳට දෙකට බෙදුවා තද කරලා කිරිබත බෙදලා. දැන් තමන්ගේ පැත්තේ තියෙන ටික තමන්ට තියාගෙන පසේ බුදුරජාණන් වහන්සේ පැත්තේ තියෙන භාගේ දැන් පාත්‍රයේ ළඟට කරලා පිඟාන පාත්‍රයේ ළඟට කරලා දැන් තල්ලු කරගෙන යනවා පාත්‍රයට වැටෙන්න. දැන් මෙහෙම තල්ලු කරනකොට සිටුතුමා අත දිහා බලන් හිටියා. සිටුතුමාට තේරුණා ලස්සන දෙයක්. තමා වෙනුවෙන් තියාගත්ත දැනින් දෙයින් තමා ටික ටික ඈතට යනවා. දෙන දේත් එක්ක තමන්ගේ අත යනවා. තමන් වෙනුවෙන් තියාගත්ත ටිකේ ඉතිරි කරලා තමන් වෙනුවෙන් තියාගත්ත ටික අතෑරලා දෙන දේත් එක්ක තමන්ගේ අත යනවා. සිටුතුමාට තේරුණා තියාගත්තු දේ මාත් එක්ක එන්නේ නැහැ.
දීපු දේ තමයි මාත් එක්ක එන්න කියලා. අර කියමනත් තියෙන්නේ ගෙයක් ගිනි ගන්න වෙලාවට දක්ෂ මිනිස්සයා ඒ ගෙට පැනලා මොනවා හරි ටිකක් එළියට දානවා කියනවා. ගෙයින් එළියට දාගන්න පුළු පුළුවන් ටික. ඊට පස්සේ මේ මිනිස්සයා එළියට පැනපුවාම ගේ ගිනිපත් වෙනවා කියනවා. පස්සේ පාවිච්චියට ඉතුරු මොනවද? ගින්නෙන් එළියට විසික් කරපු ටික විතරයි කියනවා. මේ ජරා මරණ වලින් රාග ద్వේස මෝහ වලින් ගිනි ගන්න අපේ ජීවිතේ ඉතුරු වෙන්නේ දුන්නු ටික විතරයි. තේරුණා සිටුමාට. සිටුමා මුළු කිරිබතම පාත්‍රයට පූජා කළා. බුදුරජාණන්සේගෙන හිත පහදවගෙන මලක් කමක් නෑ දන් දීලා මේක දැක්කා සිටු දේවිය. ඒ අතරේ සිටුමා අදිෂ්ඨානයක් කළා. මේ රැස් වුණ පිනට මං යම් දවසක යම් ජීවිතයක එළියට බහැලා කොණ්ඩේ තෙමාගෙන අප්පුඩි ගහපු දවසට රත්තරන් මුතුමැණික් වරුසා වසීවා කියලා අදිෂ්ඨාන කළා කියනවා. දේවින්නාසමේ කිරිබත පූජා කරනවා දැකලා සිටුතුමා වළඳන් කන්නේ නැතුව පූජා කළා නම් මම මොකටයි කන්නේ කියලා. පසේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිරිබතම පූජා කළා, අදිෂ්ඨාන කළා. යම් දවසක මං කිරිබත් උයලා බෙදනකොට ඒ බෙදෙන හැන්දෙන් අරගෙන බෙදලා ඉවර වෙලා ආයේ මුට්ටිය දිහා බලනකොට ගත්තු ටික පිරීලා තියේවා. කිරිබත් ඉවර නොවේවා මුළු ජම්බු දීපෙටම බෙදුවත් කියලා. මේක දැකපු දුව කල්පනා කරලා කිරිබත පූජා කළා, අදිෂ්ඨාන කළා. කුල්ලක් අරගෙන වී පොළලා දුන්නාම ආයෙත් කුල්ලට වී පහළ වේවා. දැන් මේ හැම වෙලේම හිතන්නේ පොට්ටනි ගහන්න නෙමෙයි, ආයෙත් ඉල්ලන්නේ දෙන්න. දීලත් ඉල්ලන්නේ දෙන්න දෙයක් ලැබේවා නේද? ඊට පස්සේ සිටු පුතා බැලුවා, තිබුණේ කිරිබත පූජා කළා, අදිෂ්ඨාන කළා. කහවණු 1000ක් මල්ලකට දාලා දුගී මගී යාචකින්ට එක කහවණුවක් දීලා අත දානකොට 999ක් නෙවෙයි 1000ක්ම තිබේවා, කාසි අඩු නොවේවා කියලා. ඊට පස්සේ සේවකයාත් පූජා කළා. සේවකයා හිතුවා මට ඉතින් රජ සම්පත් සිටු සම්පත් පැති හැකි, ඒත් මං ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නේ පෑ කියලා. මොකද කළේ? හේතුවා මං ඉතින් කරන්නේ හාන එකනේ, මං නගුලෙන් හානකොට ඉතින් එක හීවැලනේ හැවෙන්නේ. මේ පිනට ඒ හීවැලට අමතරව දෙපැත්තෙන් හීවැල් තුන තුන, ඔක්කොම හීවැල් හතක් හැවේවා. එක නගුලයි හීවැල් හතක් හැවේවා. ඕන්න පූජා කළා. පසේ බුදුරජාණන් මේ සියලු දෙනාටම පෙන්ඳ ඉන්දියාවේ දඹදිවයේ ජම්බුක කියන ගහ ළඟට ගියා. හිමාල කන්දේ තියෙන වැඩියා පෙන්ඳ වැඩිය ඈතට ඒ අයට පෙන්ඳම පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමකට අර කිරිබත පූජා කළා. ඊට පස්සේ නොපෙනී ගියා. මේ අයත් මා දැන් දානෙත් නෑ, කෑමත් නෑ. අන්තිමට කාන්සියට නිඳ ගියා. ඕන්න දේවින්නාන්සේට ඇහැරුණා. ඇහැරිලා බලපුවම මැරිලා නෑ. බලපුවම හවස. දේවින්නාන්සේ ගිහිල්ලා බැලුවා සිටුතුමාට අඩුගානේ දංකුඩ ටිකක්වත් සූරලා දී ගන්න තියෙනවද කියලා මුට්ටි ඇරලා. හරි ආශ්චර්යයි පින්වත්නි, එදාම පින විපාක දීලා මුට්ටිය පුරෝලා පිච්ච මල් ගොඩක් තියනවා වගේ කිරිබත් අඬ ගගහා බෙදනවා 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 කිරිබත් ඉවර වෙන්නේ. සිටුතුමා බැලුවා දේවින්නාංශගේ පැතුම නම් ඉටු වෙලා. එළියට ගියා, වතුර ටිකක් තෙමාගත්තා, අප්පුඩි ගැහුවා. අර ධන දාන්නේ පුරෝලා තිබ්බ හැම අටු කොටුවකම
මුතුමැණික් වරුසාව හැලා තැම්පත් උනා කියනවා දිට්ඨ ධම්ම වේදිනිය පිනක්. පුතා බැලුවා කීවා තාත්තගේ වැඩෙත් හරි අම්මගේ වැඩෙත් හරි මල්ලට අත දාලා කහවණුවක් දුන්නා. දෙන දෙන කහවණුව ඉවර වෙන්නේ ආය දාහක් තියෙනවා. දූ මොකද කළේ? ඔව් දැන් තාත්තට මුතුමැණික් වරුසා හාල් හැමදේම ලැබුණනේ. පහළ වෙලානේ දැන්. හාල් ටිකක් අරන් කුල්ලෙන් පොළනවා දෙනවා. එතකොටම ආයේ කුල්ලි හාල් පහළ වෙනවා. ඊට පස්සේ සේවකයා බැලුවා පවුලෙම කට්ටියන්ගේ වැඩේ හරි යන්න ඕනේ නගුලක් බැඳගෙන කියලා. ගිහිල්ලා හරක් බානේ නගුල බැඳලා හැවවා. මෙන්න එක හීවැල වෙනුවට හීවැල් හතක් හැවෙනවා. පින් කරලා අදිස්ථාන කළොත් ඒක ඒ විදිහටම වෙනවා. හෙට උදේ ගිහිල්ලා මොනවා හරි පූජා කරලා එළියට පැනලා අප්පුඩි ගහනවා එහෙම නෙවෙයි. නේද? ඒක එසේ මෙසේ දානයක් නෙවෙයි. ජීවිතයත් මරණයත් එපා කියලා. ජීවිතයත් මරණයත් අතර සටනකදී පණත් එපා කියලා. බොහොම සද්ධාවෙන් පූජා කරපු දානෙක පෙන වේවුල වේවුල දීලා හැම වෙන්නේ නෑ. ඒ නිසා හොඳට සද්ධාවෙන් පින ගැන විශ්වාසෙන් මස්සරු මල දුරු කරලා දෙන්න ඕනේ. බැරි අවස්ථාවෙත් දෙන්න ඕනේ. නැතිම අවස්ථාවේ තමයි දෙන්න ඕනේ. එතකොට තමයි ලැබෙන්නේ නේද? ඒ නිසා පින්වත්නි මේ දේවිය පුත්‍රයා කියනවා යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පහන් සිතින් ආහාර පාන දන් දුන්නොත් මෙලෝ පරලෝ දෙකේම ඒ පුද්ගලයාට ආහාර ලැබෙනවා. මසුරු මල දුරු කරපු සිතින් මසුරු මල යටපත් කරගෙන දන් දෙන්න ඕනේ. මේ සත්වයින්ට මෙලව පරලව දෙලවම පිහිට පිණිස පවතින්නේ පින විතරයි කියලා දේශනා කළේ සත්‍යක්මයි කියපු එක අදටත් සත්‍යද නැද්ද? සත්‍යක්මයි. ඒ නිසා දෙන්න ඕනේ සැප ලැබෙන්න. අත්හරින්න ලැබෙනවද නැද්ද? ලැබෙනවා. අතාරින්න ලැබෙනවා. දෙන්න ලැබෙනවා. දවසක දෙන එක නැවැත්වුවොත් ලැබෙන එකත් නවතිනවා. දෙන්න ලැබෙනවා. දවසක දෙන එක නැවැත්වුවොත් ලැබෙන එකත් නවතිනවා. ඒ නිසා පින්වත්නි පුළුවන් වෙලාවෙත් බැරි වෙලාවෙත් හැම වෙලාවෙම දෙන්න ඒ පින ඔබට නිසි වෙලාවට ලබලා දෙනවා. අවශ්‍යදී අවශ්‍ය වෙලාවට ලබලා දෙනවා. ඒ කරන හැම පිනකදීම හිතන්න මේ රැස් කරන පිනට මට අමා මහ නිවනම සාක්ෂාත් කරන්ට ලැබේවා කියලා. පටන් ගන්න ඕනේ දානෙන්, අවසන් කරන්න ඕනේ භාවනාවෙන්, දාන සීල භාවනා. එතකොට එයා අමා මහ නිවන සාක්ෂාත් කරන කෙනෙක් වෙනවා. ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්නම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.